මං කල්පනා කරා අපට අපේ මෙලොව දියුණුවට සහ පරලොව දියුණුවට විශාල බාධකයක් වෙන ධර්මයක් තමයි අපි අඳුනාගෙන දුරු කරගත යුතු අවබෝධයෙන් වෛරය කියන අකුසල ධර්මය ක්‍රෝධය වෛරය කියන අකුසල ධර්මය දැන් බලන්න දේවදත්ත කියන ආමුදුරෝ අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේට විවිධ හිංසා කරලා සංඝයා බේද බින්න කරලා අනන්තර්‍ය පාප කර්ම කරගෙන නිරයගාමි වුණා හැබැයි උන්වහන්සේ ඒ තත්වයට පත් වෙන්නේ සංසාර ගමනේ එක වෙලාවක උන්වහන්සේ යම් කිසි තීරණාත්මක වැරද්දක් කරගන්න ඒ කුමක්ද උන්වහන්සේ සිත කරගන්න වැරද්ද උන්වහන්සේගේ පාරමී කාලය උතුම් නිවන අරමුණු කරගත්තු විශාල කාලයක් මම අට කතාවල කියවලා තියෙනවා සාරිපුත්ත මොග්ගල්ලාන කියන උතුම් මහරහතන් වහන්සේලගේ පාරමී කාලයට වඩා ඊටාම වැඩි කාලයක් දේවදත්ත හමුදුරුවෝ පාරමී පුරලා තියෙනවා හැබැයි ඒ එච්චර පාරමී පුරපු හමුදුරුවන්ට වරදින්නේ එක වෙලාවකදී හරියට හිතුවේ නැති නිසා කොයි වෙලාවෙදී සේරිවාණිච කියලා ව්‍යාපාරික එක් විදියට කටයුතු කරපු භවයේදී ඒ ව්‍යාපාරික කටයුත්තේදී ඔහුට වැරදුනා මොකක්ද සිද්ධ වෙච්ච වැරද්ද ඔහු රම්තලියකට ඊටම කපටි විදියට මිලක් නියම කරා ඊට පස්සේදී ආපු කච්චපුට කියන බෝධිසත්ව වෙලෙන්දා ඉතාම නිවැරදි මිලක් නියම කරලා ඒ රන්තලිය මිලදී ගත්තා වංචාවක් නොකර ව්‍යාපාරයේදී ඒ වෙලඳාමේදී පස්සේදී තමන්ට ඒ රන්තලිය අහිමි වීම ගැන ඇති කරගත්තු තරහ ක්‍රෝධයක් බද්ධ වෛරයක් බවට පත් කරගෙන භවයෙන් භවය හමුවෙච්ච හැම අවස්ථාවකම ඵලිගනිමින් වෛරක්කාරයෙක් බවට පත්වෙමින් බෝධිසත්වයන්ගේ සංසාරේ දීර්ඝ කාලයක් ගමන් කළා දැන් 550 ජාතක පොතෙහි අපිට පේනවා දේවදත්ත භික්ෂුව ඉපදිලා ඉන්නව නම් බෝධිසත්වයන් වහන්සේ ඉපදිච්ච තැනක ඒ සම්බන්ධකම ඒ කියන්නේ මේ කතාව නිම වෙන්නේ දේවදත්ත භික්ෂුව විසින් සිදු කරනු ලබන ඒ කියන්නේ ඒ භවයේ ඉන්න වඳුරෙක් විදියට හරි මිනිසෙක් විදියට හරි කවුරු හරි විදියට ඉන්න තැනදී බෝධිසත්වයන් වහන්සේගෙන් පලිගැනීමක් සිත කරනවා ඒ පලිගැනීම සිත කරමින් තමයි ඔහු ඊළඟ භවයට ඒ වෛරය අරගෙන යන්න පදනමක් හදාගන්න අන්තිමට උනේ සිද්ධාර්ථ කුමාරයා විදියට ඉපදුනා දේවදත්ත කුමරු විදියට ඉපදුනා මේ එක අවස්ථාවක අන්තිම භවයේදී සිද්ධාර්ථ කුමාරයාගේ බෝධිසත්වයන් වහන්සේගේ දේවදත්ත කුමාරයෙක් විදියට ඉපදුනා වෛර බැඳපු සේරිවාණිජ අන්තිමට සිද්ධාර්ථ කුමාරයා උතුම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඔහුත් ඒ ශාසනයම මහාන වුණා මහාන වෙලා ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේට විවිධ හිංසා කරා කායික පීඩා දෙන්න පුළුවන් උපරිම දුන්නා. උන්වහන්සේ බුදු වෙච්ච නිසා ඒ උන්වහන්සේට මානසික පීඩාවක් උනේ නැහැ. නමුත් කායික හිංසන කරා. ඒ ශාසනය අර්බුදයට ලක් කරන්න විවිධ දේවල් සිද්ධ කරා. ධර්මයට අනුව සඳහන් වෙනවා උන්වහන්සේ නිරයගාමී වුණා කියලා. දැන් මම මේ කතාව ඔබ දන්න කතාවක් මේක. මේ කතාව ඔබට මම නැවත මතක් කරන්නේ අපි කොච්චර සංසාරේ කුසල් කරගෙන ඇවිල්ලා තිබුණා දැන් මේ ලැබිච්ච මනුස්සාත්මය ඇත්තටම විශාල කුසලයක ප්‍රතිඵලයක්නේ අපේ ඇස් දෙක පේනවා කම් දෙක ඇහෙනවා අපිට රහ නී රහ දැනෙනවා ගඳ සුවඳ දැනෙනවා
අපේ හැම දෙයක් ගෑවුනොත් අපිට මේ මේ අපිට ස්පර්ශය දැනෙනවා අපේ හිතට දැනෙන සිතුවිලි අපිට අඳුන ගන්න පුළුවන් මට්ටමේ අපි සවිඥානිකයි එතකොට අපි බොහොම හොඳ වාසනාවක් ඇතුව ඉපදිලා තියෙනවා දැන් මේ මේ හොඳම වාසනාවක් ඇතුව හොඳ ඉන්ද්‍රියන් ටිකක් ඇතුව කල්පනා කරන්න ශක්තිය ඇතුව නුවණ දියුණු කරන්න ශක්තිය ඇතුව හොඳ මනුෂ්‍යාත්මයක් අපි ලබලා තියෙනවා ඒ ලබලා තියෙන මනුෂ්‍යාත්මේ අපිට හම්බ වෙනවා දැන් ගෞතම බුදු සසුන තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් අපිට ලැබිලා තියෙනවා උතුම් ශ්‍රී සද්ධර්මය අහන්නට සාකච්ඡා කරන්නට අපට අවස්ථාව ලැබිලා තියෙනවා මෙයාදී වශයෙන් ගත්තම එක්කෙනෙක් දෙන්නෙක්යි සප්පුරුෂයෝ කල්‍යාණ මිත්‍රයෝ අපිට අපේ ජීවිතය ආශ්‍රය කරන්නත් ලැබිලා තියෙනවා දැන් ගත්තම අපිට සතුටු වෙන්න ඕනි නම් බොහෝ දේවල් මේ මනුෂ්‍ය ආත්මයත් එක්ක අපිට ලැබිලා තියෙනවා හැබැයි අතර සමහර කෙනෙකුට බිරිඳක් ලැබිලා ඉන්නවා සමහර කෙනෙකුට සැමියෙක් ලැබිලා ඉන්නවා සමහර කෙනෙකුට දරුවෝ විදියට සමහරු හමු වෙලා තියෙනවා සමහර කෙනෙකුට ගුරුවරයා හෝ ගෝලයා විදියට සමහර අය හමු වෙලා තියෙනවා ඒ අය අප්‍රිකාවට එන්න විශාල සංසාරික මොකක්කෝ හේතුවකට ඒගොල්ලෝ අප්‍රිකාවට ඇවිල්ලා තියෙනවා ගෝලයෝ විදියට බිරිඳ විදියට සැමියා විදියට දරුවෝ විදියට ගුරුවරයා විදියට අසල්වාසියෙක් විදියට යාළුවෙක් විදියට එක ආයතනයේ වැඩ කරන සහෝදර කාර්ය මණ්ඩල සමාජිකයෙක් විදියට ආයතන ප්‍රධානියෙක් විදියට මොකක් හරි හේතුවකට අපිට විවිධ අය හමු වෙලා තියෙනවා දැන් ජීවිතේ දැන් ඒ හමු වෙච්ච අය අතර සමහර අය ඉන්නවා අපිව දැක්ක දා ඉඳලා අපිව රුස්සන්නේ නැති අය සමහරව ඉන්නවා ටික කාලයක් හොඳට ඉඳලා පස්සේ අපිව රුස්සන්නේ නැති තත්ත්වයටපත් වෙච්ච අය සමහරව ඉන්නවා අපිව ලබා ගන්නකම් විශේෂ කැපවීම් කරලා පසුව අපිව දකින්ට කැමති නැති අපේ හඬක් අහන්ට කැමති නැති අපි ළඟින් යනවටවත් කැමති නැති එහෙම පිරිසක් අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී නේ මනුස්ස ජීවිතයේදී අපිට එහෙම සම්බන්ධකම් ලැබිලා තියෙනවා එහෙම ලැබිලා තියෙන්නේ ඇයි මම ඔබට යෝජනා කරනවා සමහර වෙලාවට කෙනෙකුගේ අපි ගැන තියෙන සමහර අකමැත්තවත් සමහර තරහවල් ඒවා මේ ලෝකෙදී අපේ හැසිරීම නිසා වෙච්ච දේවල් නිසා වෙන්නත් පුළුවන් සමහර ඒවා අපි එහෙම හැසුරුනේ නැතත් අනිකාට වැරද්දක් කරන්න අනිකා එහෙම හිතුවනම් නේ අනිකා එහෙම හිතුවනම් අනිකා එහෙම කල්පනා කරානම් ඒ විදියට මේ මට වැරද්දක් කරන්න මට කරදරයක් කරන්න තමයි මෙයා මේ විදියට කටයුතු කරන්නේ කියලා නේ ඒ විදියට වැරදි විදියට යම්කිසි කෙනෙක් සිටීම නිසා යම්කිසි කෙනෙක් කල්පනා කිරීම නිසා ඒ විදියට අපි ගැන තරහක් දේශයක් ක්‍රෝධයක් වෛරයක් හදාගත්තා වෙන්න පුළුවන් එහෙම හදාගත්තා වෙන්න පුළුවන් කොහොම වුණා අපිට පේනවා දැන් සමහරු අපිත් එක්ක ද්වේෂයෙන් ඉන්නවා තරහෙන් ඉන්නවා ක්‍රෝධෙන් ඉන්නවා මම ඔබට යෝජනා කරනවා උප්පරිම උත්සාහ කරන්න මේ ආත්මයේ ඔබට සනසිල්ල ඉන්න ඕනි නම් එයාගේ ක්‍රෝධය
යාගේ අපි ගැන තියෙන ද්වේෂය මේ ආත්මයේ කොහොම හරි නිමාදාන විදියට ඔබේ පැත්තෙන් ඔබ උපරිම කැපවීමක් කරා ඔබ උපරිම කැපවීමක් කරා මොකද හේතුව සමහර දේවල් හින්දා ඔබ ගොඩාක් දුක් විඳිනවා වෙන්න පුළුවන් සමහර ගුරුවරුන්ගේ හැසිරීම නිසා ගෝලයෝ ගොඩාක් දුක් විඳිනවා සමහර දෙමව්පියන්ගේ හැසිරීම නිසා දරුවෝ හරියට දුක් විඳිනවා සමහර දරුවන්ගේ හැසිරීම නිසා දෙමව්පියෝ හරියට දුක් විඳිනවා බිරිඳකගේ හැසිරීම නිසා තාත්තා කෙනෙක් ස්වාමි පුරුෂයෙක් හරියට දුක් විඳිනවා ස්වාමි පුරුෂයෙකුගේ හැසිරීම නිසා බිරිඳක් හරියට වද වේදනා විඳිනවා ඒක ඇත්ත එහෙම විඳිනා ඉන්නවා මමත් එහෙම අත්විඳපු අවස්ථා තියෙනවා ද්වේෂ සහගතව හැසිරෙන අයගේ ඒ ක්‍රියාකාරකම් නිසා හරියට මේ මමත් වද වේදනා විඳලා තියෙනවා එහෙම අවස්ථාවලට මගේ මේ අවුරුදු 40ක දශක 4ක ජීවිතේ මූණ දීපු අවස්ථා තියෙනවා ඒව හරිම අමිහිරි ඒව තරහාගෙන ඉන්න එක මට නම් එච්චර දරුණු තත්වයන් උදා වෙලා නැහැ නමුත් මට හමු වෙලා තියෙනවා ගොඩාක් දරුණු පීඩාවලට ගොදුරු වෙන අය කායික හිංසන වලට වචනයක් කිව්වොත් පිහියකින් අයින්නවා වගේ රිදෙන මට්ටමේ වචන කී කියා රිද්ද රිද්ද ඉන අය අතෑරලා යන්නෙත් නැතුව එක ගෙදරකම ඉඳගෙන ජීවිතේම අවුල් කර කර වද දිදි වද දිදි වද දිදි ඉන අය අතන ඒ ඒ පීඩාවන් හරීම අමාරු සමහරු කියලා තියනවා සිය දිවි නසා ගන්න හිතනවා යන්න තැනක් නැති නිසා ඒත් ඉන්නවා හරියට දුක් විඳිනවා රස්සාව අතාරින්න බැරි නිසා වෙන හොයාගන්න රස්සාවක් නැති නිසා රස්සාව කරනවා ඒත් හැමදාම වද දෙනවා හැමදාම උදේට නැගිටිනකොට ඔළුවට එන්නේ අද අලුත් ප්‍රශ්නයක්ද කියලා එහෙම ගොඩක් දුක් විඳිනවා මමත් යම් යම් පීඩා එහෙම දේශ සහගත අය නිසා සාසනික ජීවිතය ඇතුළේ මම අත්විඳලා තියෙනවා අත්විඳලා තියෙනවා මට ඒ වගේ අත්දැකීම් තියෙනවා මං හිතනවා ඔබටත් ඇති මං ඔබට මේ යෝජනා කරන්නේ කුමක්ද ඒ දුක ඉස්සරහට ගෙන යන එක නවත්ත ගමු අපි කියලා ඒ දුක ඊළඟ භවයට ගෙන යන එක නවත්තමු කොහමද ඊළඟ භවයට ගෙන යන එක එවැනි දුකක් නවත්ත ගන්න තියෙන ක්‍රමය තමයි අපිට කරන ඕනිම නරක දෙයක් අනිකාගෙන් අපිට එන දරුණු නරක හිංසා සහගත ප්‍රතිචාරයක් හෝ හැසිරීමක් මම යෝජනා කරනවා ඔබ ඔබ පුළුවන් තරම් ඉවසීමෙන් කල්පනා කරන්න ඉවසීමෙන් කල්පනා කරන්න මේක මගේ සංසාරික කර්මයක් ගෙවන අවස්ථාවක් වෙන්න පුළුවන් කියලා සංසාරික කර්මයක් ගෙවන අවස්ථාවක් වෙන්න පුළුවන් කියන එක කල්පනා කරන්න මානම් ගොඩක් වෙලාවට හිතලා තියෙනවා මට නපුරුකම් කරපු හතුරුකම් කරපු මට හිංසා පීඩා කරපු අය ගැන මං කල්පනා කරලා තියෙනවා මේ මගේ කර්මයක් ගෙවෙන වෙලාවක් ඊළඟට මම හිතලා තියෙනවා මෙයාව මට ආයේ මුණ ගැහෙන එක නවත්තන්න නම් මම මෙයාගේ පැත්තට කිසිදු ආකාරයකින් දරුණු නරක හිංසාකාරී ප්‍රතිචාරයක් නොදැක්විය යුතුයි අමාරු දෙයක් පුතුම අමාරු හිතන වේලාවකට හිතන මොන නිවටකමද ඇයි මම මෙහෙම ඉන්නේ හිතනවා ඇයි මමත් මොනවා හරි කරන්නේ නැත්තේ මේකට මේක කරන්න දීලා ඇයි මම බලන් ඉන්නේ ඒත් ආයෙත් මතක් කර ගන්නවා මොකද බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයෙක් කවදාවත් අපිට බොරුවක් කියන්නේ කවදාවත් බොරුවක් කියන්නේ උන්වහන්සේ කියලා තියෙන්නේ නහි වේරේන වේරාණි වෛර කරොත් වෛර
කරන එක්කෙනාට එක ඉවරයක් නැහැ. කරදර කරොත් කරදර කරන එක්කෙනාට එක ඉවරයක් කරන්න බෑ. එක ඉවරයක් කරන්න බෑ. වෛර කරන එක්කෙනාට වෛර නොකර හිටියොත් කරදර කරන්න එන එක්කෙනාගේ කරදර කොහොම හරි ඉවසාගෙන දරාගෙන හිටියොත් අනිවාර්යයෙන්ම මේ ආත්මෙන් ඉවර කරගන්න කොහොමාරි අවස්ථාවක් ලැබේ. සමහර විට මේ ආත්මෙන් ඉවර කරගන්න බැරි වුණත් මම හිතන එකක් තමයි අඩුම ආත්ම ගාන හරි අඩු කරගත්තොත් ලොකු දෙයක් නේ කියන එක. ඒ අතරතුරේ අපි නිවන් දැක්කොත් ඉවරයිනේ. ඒ අතරතුරේ අපි මාර්ගඵල අවබෝධ කරගත්තොත් අපිට මග අරින්න ඒ වෛරක්කාරී අවස්ථාව හම්බ වෙනවනේ. බුදුහාමුදුරුවෝ මගහැරියානේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. දේවදත්ත එතනින් එහාට මොනව කරන්නද? උන්වහන්සේ නිමුණට පස්සේ එයින් දා මම ඔබට යෝජනා කරනවා, ඔබට ජීවිතේ මේ ලෝකේ ටිකක් දුක් විඳින්න වුණත්, ටිකක් අසහනකාරී වුණත්, පීඩාකාරී වුණත් මම යෝජනා කරනවා වෛරයට වෛරෙන් උත්තර දෙන්න එපා. ද්වේෂයට ද්වේෂයෙන් උත්තර හොයන්න යන්න එපා. ක්‍රෝධයට ක්‍රෝධයෙන් උත්තර හොයන්න යන්න එපා. කවදාකත් උත්තර හම්බෙන්නේ නැහැ. කවදාවත් උත්තර හම්බෙන්නේ නැහැ. වෛරයට වෛරයෙන් උත්තර හම්බෙන්නේ නැහැ. ක්‍රෝධයට ක්‍රෝධයෙන් උත්තර හම්බෙන්නේ නැහැ. අවෛරය අක්‍රෝධය ඔබ තුල දියුණු කරගත්තුතින් කොහොම හරි එකෙ මෙත්තා කියන උදාර සිතුවිල්ල ඔබ කොහොම හරි දිනු කරගත්තොතින් මහන්සි වෙලා කැප වෙලා ඔබේ හිතට ඒ සිතුවිල්ල ඔබ පුහුණු කරවොතින් මම ඔබට සිහිපත් කරනවා නිසක වශයෙන්ම ඔබ මේ භවය නිමා කරනකොට සනසිලි සහගතව ඔබ මේ භවය නිමා කරාවි. समहर विट ओब कल्पना करनो अमेहम मट में करलतियन देवाल वलट मम्मो कट द समाव दें मंगे यातारे बाउतिकव समहर देवाल अतारे इन बै एक गेदर इन वे एक अट जीवात इन वे एत ममा ओबट योजना करनवा मनसित्यन क्रोधन अतेरला සමාව දීම කියන එකට බය නැතුව පෙළඹෙන්න. කොන්දේසි නැතුව තමන්ට කරපු ඕනිම වැරද්දකට සමාව දෙන්න. සමාව දෙන්න ඔබට හරියන්න පටන් ගන්න. ඔබ පුදුම සැනසෙල්ලකින් මේ භවයේ ගෙවන ඉතුරු එක දවස හරි ගෙවයි. ඒ විතරකුත් නෙමෙයි. ඔබ ඊළඟ භවයට අවශ්‍ය කරන රැකවරණය ඔබ සලසාගත්තු කෙනෙක් වෙයි. බුදුහාඳුරු ජීවත් දේශනා කරන්නේ සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. සැපසේම ඉන්ට ඕනි නම් සපසේම ජීවත් වෙන්න ඕන නම් සැපට ඉන්න ඕන නම් කරන්න තියෙන හොඳම දේ තමයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. වෛර කරන අය අතරේ වෛර කරන්නේ නැති කෙනෙක් වෙන්න, වෛරී මිනිස්සු මැද අවෛරී කෙනෙක් වෙන්න. ඔබට එහෙම වෛරී අය අතරේ ඔබ අවෛරීව ඉන්න හදනකොට බොහෝ අය ඔබට සමච්චල් කරයි. මොකද මිනිස්සු කැමති නැහැ ඔබ නිමනවට. මිනිස්සු කැමති ඔබ හැමතිස්සම දැවි දැවි ඉන්නවට, පිච්චි පිච්චි ඉන්නවට, ඔබ රොස් වෙවි ඉන්නවට තමයි මිනිස්සු බහුතරය කැමති එකට. ඒකනේ මිනිස්සුන්ට දැනුනොත් එහෙම දෙන්නේ තරහයි කියලා. පුදුම උනන්දුයිනේ මිනිස්සු ගිහිල්ලා දෙපැත්තටම විවිධ තොරතුරු සපයන්න. ඇයි මම දන්නේ ඒගොල්ලන්ට ඒකෙන් ලැබෙන ලාභේ කොයි විදිහකද කියලා
मंगितन मुखरी मानसिक तृप्ति ना नियत वसे मौंट अति ओन करे अपी अपी गिन्न निमादंट हदाने के निकंगारी हितुनो पुडरी अविल अपिद्रुटिक पोडी खडदासी को खरी दान तव चुट वेला हरी अविले एवागे पवितु आय हिंदा अपित सनसीम लबाकर गंट तिबिच्च सनसीम उदाकर गंट तिबिच्च अवस्था कोच्चर गिलहिला गिलत समावदीला मनसिन सियलु देवल अत्थरिन ओन्न मेन्न तियेद्दी लांगवेन एक असप्पुरुषे के कोल एकक आयत अपे वैरे वैडि करोला तियेनवा द्वेषे वैडि करोला तियेनवा क्रोधे वैडि करोला तियेनवा अरे अभिनाटी देख तुनाट कैप करे तपि समहर विट तवत मास गान क्वैरंगीन क्रोधंगीन थरंगीन मंग उबट योजना करब दारुवेकना उब दारुवेकना अम्मा ताता अतर तरह क्रोधे आगतीन गेदरक हेमगे वालती नोन तर उब दारुवेकना हेमगे दरक ඔබ කවදාවත් අම්මගේ පැත්ත අරගෙන තාත්තට හෝ තාත්තගේ පැත්ත අරගෙන අම්මට වෛරක වෛරය වැඩි කරන විදිය අදහස් පළ කරන ක්‍රෝධය වැඩි කරන විදිය අදහස් පළ කරන්න යන්න එපා හැමතිස්සෙම කියලා දෙන්න උත්සාහ කරන හොඳ දරුවෙක් විදියට මේ වෛර ක්‍රෝධ තරහ අතහැරලා දාගන්න කියලා ඔබ එවැනි ගෙදරක සහෝදරයෙක් නම් සහෝදරියක් නම් කවදාවත් මම ඔබට යෝජනා කරනවා ඔබ කිසිසේත්ම වෛරයක් ක්‍රෝධයක් වැඩි වෙන විදියට වචනයක් කියන්න එපා නිතය අතර ඒක කරන්න එපා ඒක කරලා වෙන්නේ අපේ සහෝදරකම් මෞපිය සම්බන්ධකම් අපි විනාශ කරලා දාන එක එක කරන්න එපා. පුළුවන් තරම් සමගියට හේතු වෙන දෙයක් කතා කරන්න. සමගිය නැති වෙලා වෛරය, ක්‍රෝධය වැපිරෙනවා මේ සාකච්ඡාව නිසා කියලා හිතෙනවා නම් නවත්තලා දාන්න කතා. ඒ කිසිදු සාකච්ඡාවකට එකතු වෙන්න එපා. සාකච්ඡාවකට කිසිසේත්ම එකතු වෙන්න එපා. मुखद हेतु मम ओबट योजना कराने हिम अपे गेवाल तुले अपे समाचे तुले अपे फंसल तुले मंगितन अनितागमिक आयतन तुले उना समहार प्रश्न विसंदेने नत्वती एने समहार वेला वट हेमतिसेम नेमे एगोल्लो एकाने एकाने गेटेन देन्नागे प्रश्नेट वडा वटे इन्नाय वटे इन्नाय सिद्ध करन पिदुरु दमीम टिक निसा अर बिंद वैटिच्च हित एकतु करन पैरिच्च ए तुवाल सुव करन वचने किंगारे उपदेश देन कथा करन सत्पुरुष दारुओ नैति उनोत सत्पुरुष अम्मताता नैति उनोत सत्पुरुष सहोदर सहोदरियो नैति उनोत सत्पुरुष पौले ज्ञातिवरु नैति उनोत වෙන්නේ මොකක්ද අර ගිනි දිගටම ඇවිලෙනවා ගිනි දිගටම ඇවිලෙනවා ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබට මෙලොව දිනුවයි පරලොව සැනසෙල්ලයි ඒ විතරක් නෙමෙයි දේශය ක්‍රෝධය වෛරය සහ මුලින්ම නිමා කරන තාක්කල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්න බෑනේ දේශය ක්‍රෝධය වෛරය ආදී चैतसिक धर्म ये अकुशल मूलयान मुलि नुपुटा दम्मोत्ने उतुम चतुरार सत्य धर्मे अपिट अवबोध उनावेन उतुम निवन अपि साक्षात कलावेन ए हिंदा मामो बट योजना करनवा उतुम निवन पदे साक्षात कर गन्न तत मेलो के सनसिल्लें इन्न तत यतत पिरिसें මේ ලෝකය ටිකක් දුක්සහගතව ගෙවන්න උනත් සංසාර ගමනේ
නැවත නැවතත් නැවත නැවතත් අපිට විඳවන්න වෙන ඒ ඛේදනීය සම්බන්ධකම් හමු වීම නවත්තන්නටත් මම ඔබට යෝජනා කරනවා වෛරය වෙනුවට අවෛරය ද්වේෂය වෙනුවට අද්වේෂය මෛත්‍රිය ආදරය ඔබ තුල දියුණු කරන්න කියලා සමාව දෙන්න කියලා මේ ලෝකෙට අත්‍යවශ්‍යයි සමාව දීම ඔබට හදවතින්ම කෙනෙකු ඔබට කරපු අකටයුතුකම් වලට සමාව දෙන්න පුළුවන් වුණොත් ඔබේ හිත පුදුම ශාන්තිදායක තත්වයක් වෙයි හරිම සැනසෙලි සහගත හිතක් ඔබට තියෙනවා කියලා ඔබට දැනේ මොකද ඔබ සමාව නොදෙන තාක්කල් ඔබ මනසින් ඔබට කරපු අකටයුතුකම් අත් නොහරින තාක්කල් මං සේ කරනවා ඔබයි වැඩිපුර දුක් විඳින්නේ ඔබ හිතනවා නෑ අනිකට පාඩංගු ගන්නන්න පුළුවන් වෙයි කියලා නෑ අනිකට පාඩම් උගන්වන්න කලින් තමන්ට පාඩම ඉගෙන ගන්න වෙනවා මහා ගුරු අලවල් වලට අත දාලා අඟුරු ටිකක් අරගෙන අනිත් එක්කෙනාට ඒකෙන් දමල ගහනකොට සමහර විට අඟුරු කෑල්ලක් දෙකක් අනිත් කෙනාගේ ඇඟේ වදින්න පුළුවන් නමුත් तमंगे मुलु अतम एवेन कोट पिच्चिला इवराई एहिंदा मम ओबट योजना करनो अमित सितिंग वायराय ओबतु लैति कर गांटिपा देशय क्रोधय ओबतु ल वार्दने वेंट देन्निपा एक थियन बियकारु कम मत तेरुं गांट एकें सिद्धवेन अवेड तेरुं गान एकें सिद्धवेन आयाहपत तेरुं गान एक सिद्ध बेना अयहपत तेरूंगा एक यहापत ओब वायर अतर समाव देंट देंट समहर के वरद मोबट दिगट करेंट पुलवा एक आगे प्रश्न ओबे प्रश्न आकने मे एक आगे प्रश्न मुखद या करण नरक बेडट ओबट मे आत्मे मैट දඬුවම් හෝ මොකක් හරි කරන්න ඕනි කියලා හිතුවොත් තමයි ඔබට වරදින පටන් ගන්න. නේ. ඔබට වරදින පටන් ගන්න එතකොට එයා කරන දේවල් එයා ගෙනියයි. ඔබ සමාව දීලා කියන්නේ මොකක්ද? ඔබ අවබෝධ කරගෙන තියනවා එක්ක එයා හදන්න බැරි කෙනෙක් කියලා. ඔබ අවබෝධ කරගෙන තියනවා एको मगे कर्म अग्व मिंगिन्न वकीलाबोध करकंप करवनी वेलावट ओणी मुखद करुणाव अतरलदांड मन सिंह अतरलदांड करुणावंत वेंट समारू गण अतटम अनुकंप करण मुनोद समारू गण अनुकंपा करने का वितराय करने पुलवा कोच्चर क्यों आते हैं देने थे वैंदा थे देने थे एंडू आते हैं देने ने थे ने इकाने वैंदा थे देने थे एंडू आते हैं देने ने थे आए ये महीनो कोच्चर पैन्ना थे देने ने थे आए इन्नो मोनथरम बान क्यों आते हैं देने ने थे आए इन्नो मैं योजना करना ඒගොල්ලන්ට අනුකම්ප කරලා ඔබ එයාට වෛර නොකරින් ක්‍රෝධ නොකරින් අනුකම්ප කරන්න මන්නම් ඒක තමයි පුහුණු වෙන එක අනුකම්ප කරන්න පාව තේරෙන්නේ නැහැ කියන එක ඔළුව හොඳ නැත්තම් මොකද කරන්න කියලා ඉතින් එහෙම ආහාර පාන හොඳ ඒවා කෑවා කිව්වට ඉතින් එහෙම ඉතින් මිනිහෙක් ප්‍රඥාව හැදෙන්නේ නැහැ නේ ප්‍රඥාව දියුණු වෙන කෑම නැහැ නේ එතකොට තියෙන ඉතින් අනුකම්ප කරන එක බත් මාළු පිණි කෑවා කියලා අපි කණේවම කෑවාය අපි අඳින ඇඳුම් මැන්දාය කියලා ඉතින් මිනිහගේ මොලේ දියුණු වෙන්නේ නැහැ එම නුවණ දියුණු වෙන්නේ නැහැ මොකද කරන්නේ
කියන්නේ සමහර දේවල් කෙනෙකුට තේරෙන්නේ නැත්තම් අනුකම්ප කරන වැරෙන්ද වෙන කරන්න දෙයක් නැහැ වෙන කරන්න දෙයක් නැහැ අනුකම්ප කරන්න ඒකට කරුණාවන්ත වෙන්න කරුණාවන්ත වෙන්න ඒ හින්දා මා ඔබට යෝජනා කරනවා ඔබ අවබෝධ කරගන්න අපේ දියුණුවට අපේ සාර්ථකත්වයට අපේ යහපතට මේ උතුම් ගුණය එකනේ මෛත්‍රිය කරුණාව කියන උදාර ගුණ අවෛරී බව කියන උදාර ගුණ අපි දියුණු කරගනිමු කියලා ඒක ඉතාම වැදගත් එකක් ඊළඟට මම කැමතියි තව එක දෙයක් යෝජනා කරන්න ඒ තමයි උපේක්ෂාව දියුණු කරගන්න කියන එක උපේක්ෂාව ඒ කියන්නේ දැන් අපි හැමතිස්සෙම අවබෝධ කරගන්න ඕනි එකක් තමයි වෛර කරේ නැහැ කියලා ඒගොල්ලෝ අපිට වෛර කරන්න නැතුව ඉන්න එකක් නැහැ ඒගොල්ලෝ අපිට වෛර කරයි අපි ක්‍රෝධ නොකරට අපිට ක්‍රෝධ කරයි අපි අනිත් අයට උදව් කරාට අපිට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට සත පහක උදව්වක් කරන එකක් නැහැ අත කාරණා ඒවා ඉතින් ඒ වගේ දේවල් වලටනේ ඒ වගේ දේවල් වලට මම ඔබට යෝජනා කරනවා මම ඔබට යෝජනා කරනවා ඒ වගේ දේවල් වලට හිත හදන්න නම් උපේක්ෂාව දියුණු කරන්න ඕනේ උපේක්ෂාව දියුණු කරන්න ඕනේ ඒ වගේ දේවල් වලට හිත හදන්න නම් උපේක්ෂාව දැන් මොකද අපි හොඳ කරාට හොඳ එන්නේ නැතුව නරක ප්‍රතිඵල එන වෙලාවත් අපි කරන ක්‍රියාව නෙමෙයි අනිත් පාර්ශවයේ ප්‍රතිචාරය ඉතාම නරකේම තියෙනවා කොච්චර ආදරෙන් කතා කළත් කොච්චර කරුණාවෙන් හැසිරුණත් කොච්චර උදව් කරත් ඒ කියන්නේ කිසිම ගුණයක් නැති අය ඉන්නවා අකෘතඥනේ අඩුම බෑ කොහමද ඔයාට කියලාවත් හොඳින් අහන්නේ නැහැ හැබැයි උදව් ගන්න විතරක් කැමතිනේ උදව් ගන්න විතරක් කැමති. උදව් ගන්න විතරක් කතා කරනවා. උදව් ගන්න විතරක් විස්තර කරනවා නේ. එතකොට අපේ හිතට එනවා මේ තරහවල්. මොකද්ද මේ? මං කොච්චර උදව් කරනවාද? මං කොච්චර ඒගොල්ලෝ වෙනුවෙන් කැප වෙලා තියනවාද? ඒත් මේ මිනිස්සයෝ හරිම අකෘතඥයිනේ කියලා. මම ඔබට යෝජනා කරනවා. සනසිල්ලේ ඉන්න ඕනේ නම් කෘතඥ මිනිසු හොයන්න එපා. ඒ කියන්නේ සනසිල්ලේ ඉන්න ඕන නම් කෘතඥ මිනිසු හොයන්න එපා. උදව්වේ ප්‍රමාණය කොච්චර ලොකු වුණත් කමන්නේ නැහැ. ස්තුතිය කියලාවත් බලාපොරොත්තු නම් වෙන්න එපා. බලාපොරොත්තු වුණොත් ඉඳවන්න වෙනවා. ලැබෙන්නේ නිහඬ බව නම් උදව්ව අරගත්තු කෙනාගෙන් ඒක දරන්න ඉගෙන ගන්න. ඒක දරන්න ඉගෙන ගන්න. උදව්වෙන් පස්සේදී පේන්නේ වෙනද ලැබිච්ච දුරකත්තන ඇමතුම් ප්‍රමාණය නැත්තටම නැති වෙලා යනවා ඒ වගේ එකක් නම් ඒක දරා ගන්න ඉගෙන ගන්න. මොකද මිනිස්සුන්ට ඔය උදව් කියන ඒවා ඒ කියන්නේ කොච්චර කරවුවත් එකක් තමයි මේ ඇතිවීමක් उपकार उपकार එතකොට මිනිස්සු අපිට අඩුම ස්තුති කියන්නවත් බොහොම පිං කියන්නවත් අඩුම ඔයාට කොහොමද කියලා අහන්නවත් මිනිස්සු එහෙම එන්නේ නැහැ. එහෙම එනවනම් හරි දුර්ලභයි මේ පිරිස. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කලගුණ දන්න කලගුණ මතක තියෙන මිනිස්සු මේ ලෝකේ හරි දුර්ලභයි. ඉතින් මොකටද ඒගොල්ලෝ හොයන්නේ අපි? ඇයි අපි හොයන්නේ වගේ මිනිස්සු? කොහෙ හරි ඉන්නවද කියලා? හොයන්න ගියොත් නිවඳවන්න වෙන්නේ. මං අම්මලට යෝජනා කරනවා
දරුවන්ට දේවල් කරන්න ඒත් පෙරලා කරයි ඔබ වෙනුවෙන් කියලා නම් බලන් ඉන්නපා විඳවල මැරෙන්න වෙන්නේ තාත්තල අම්මලා දරුවන්ට දේවල් කරද්දි පෙරලා ප්‍රතිචාරය ගැන බලාපොරොත්තු තියාගන්න එපා දරුවෝ දෙමව්පියන්ට කරද්දි වුණත් ඒක ඔළුවේ තියාගන්න ඕනි අම්මට තාත්තට සැලකුවා කියලා එහෙම අම්මලා නේ හොඳයි එයා තමයි කියලා එහෙම කියන්නේ සමහර විට කොච්චර හරි සලකන බලන එක්කෙනාට වඩා ඉඳලා හිටලා කෝල් එකක් දෙන එක්කෙනා වටින වෙලාවල් තියෙනවා නේ එහෙම තමයි දෙමව්පියන්ගෙන් වුණත් එහෙම ඒවා වෙන්න පුළුවන් මොකද දෙමව්පියෝ කියන්නේ තියෙන රහතන් වහන්සේලා නෙමෙයි මිනිස්සුයෝනේ මිනිස්සුයෝනේ ඒ මිනිස්සුන්ගේ අතින් එහෙම හැසිරින් එන්න පුළුවන් එක එක අවබෝධ කරගත්තම එක අවබෝධ කරගත්තම අපි ඊට පස්සේ අපේ කොටස හරියටම කරනවා ඒත් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ පුදුම සැනසෙල්ලක් හිතට තියෙන එතකොට දුප්පතුන්ට උදව් කරත් ගෙදරට උදව් කරත් නෑදෑයින්ට උදව් කරත් යාළුවන්ට උදව් කරත් මම යෝජනා කරනවා පෙරලා මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැති එක්කෙනෙක් වෙන්න ලැබෙන දේ බාර ගන්න එක්කෙනෙක් වෙන්න ලැබෙන දේ බාර ගන්න එක්කෙනෙක් ලැබෙන දේ සමහර විට හොඳයි සමහර විට හරිම අමිහිරේ සමහර වෙලාවට සතුට වෙන්න පුළුවන් දෙයක් ලැබෙනවා සමහර ලාට එහෙම සතුට වෙන්න කියලා දෙයක් නැහැ ඒ ලැබිච්ච ප්‍රතිචාරය ඒ හැම එකකදීම මධ්‍යස්තව තේරුම් ගන්න මධ්‍යස්තව තේරුම් ගන්න නේ මම ඔබට මෙත්සිතින් යුක්තව යෝජනා කරනවා කරුණාවෙන් යුක්තව මම ඔබට සිහිපත් කරනවා ඔබ අනිත් අයට වෛර කරන්න නැතුව මෛත්‍රිය දක්වලා කරුණාවන්ත වෙලා ආදරය දක්වලා අනිත් අය බලාගෙන අනිත් අය වෙනුවෙන් අපකැප වෙලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න බා ලැබෙන දුකද සැපද ඒ සම්බන්ධ මැදිහත් වෙන්න ලැබෙන්නේ ලාභද අලාභද ඒ සම්බන්ධව මැදිහත් වෙන්න මොකද ඔය එකක්වත් ස්ථිර දේවල් නෙමෙයි ඔය හැමදේම වෙනස් වෙනවා අපිට තියෙනකොට අපි උදව් කරනකොට අපිව හරි අගය කරන ප්‍රශංසා කරන අය අපේ එක උදව්වක් නැති වෙච්ච ගමන්ම උදව් 100ක් කරලා තිබුණත් 101 වෙනි එකේදී අපෙන් අඩුවක් වුණොත් අපිට කරපු ප්‍රශංසා පෙරලා නිඳා බවට පත් වෙනවා අපිට කරපු අගය කිරීම පෙරලා අපිට බැන වැදීම් බවට හෝ නොසලකා හැරීම් බවට පත් වෙන එක තමයි මේ ලෝකේ හැටි ඒ තමයි මනුෂ්‍ය ගති එහින්දා මම ඔබට යෝජනා කරනවා ඔබ උපේක්ෂා සහගත සිතකින් ලාභයක් අලාභයක් ඉවසන කෙනෙක් වෙන්න. ඔබ දිගටම කරුණාව පවත්වාගෙන යන්න. දිගටම මෛත්‍රී සහගත සිත පවත්වාගෙන යන්න. දිගටම අනිත් එක්කෙනාගේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වෙලා අනිත් එක්කෙනාගේ නිදුක් බව නිරෝගී බව සැනසෙල්ල වෙනුවෙන් කැප වෙලා ඔබ සතුටු වෙන්න. එයා සතුටින් ඉන්නවා. එයාට සැනසෙල්ලක් ලැබිලා තියෙනවානේ. සතුටු වෙන්න. හැබැයි එයාගෙන් පෙරලා දෙයක් හොයන්න එපා. එයාගෙන් ආපස්සට දෙයක් හොයන්න එපා ආපස්සට දෙයක් හොයන්න එපා ඒ ආපස්සට දෙයක් නැවත දෙයක් අනිකාගෙන් හොයන්න පටන් ගන්න තැන තමයි ඔබ විඳවන්නේ ඔබ දුකටපත් වෙන්නේ එතෙන්දී අපි ගොඩාක් අසහනයටපත් වෙනවා දැන් මේ වසංගත කාලේ ගොඩක් ඒවා තේරෙනවා නේද ඔබ හිතන් හිටපුවානේ වෙන්නේ කියලා අනිත් අය ඔබට දක්වන ප්‍රතිචාරනේ එහෙනම් මතක තියාගන්න ඔබ මේ හැම සිද්ධවීමක් ඇතුළෙම ඔබ මේ සසර ගැන කලකිරෙනවා මිසක එක එක පුද්ගලයෝ ගැන කලකිරෙන්න එපා සසර ගැන කලකිරේ උපත්ය ගැන කලකිරේ නායි ඉපදෙන එක ගැන මොකද ආයේ ඉපදුනොත් ආයෙත් ඔහොම තමයි නේ ආයේ ඉපදුනොත් ආයෙත් ඔහොම තමයි ආයත වගේ ප්‍රශ්න මේ භව ගමනේ තියෙන බියකරුකම තේරුම් ගන්න
මනුෂ්‍යයන්ට කලකිරෙන්න පාර යා මෙහෙමයි මෙහා මෙහෙමයි ඒ වෙනුවට ඔබ මේ භව ගමන ගැන කලකිරෙන්න මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ භවය සකසන එකේ මොකද භවය සකසන ආයතෝ එන ආයතෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා අපි අපිට ඕනේ සනසිල්ල නම් අපි සනසිල්ල ලැබෙන ක්‍රමයට හිතන්න ඕනේ සනසිල්ල ලැබෙන විදියට අපි අපේ ප්‍රතිපත්ති ටික ප්‍රගුණ කර ගන්න ඕන අනිත්‍යය මේ මොකද්ද වෙන්නේ කියන එකට වඩා නෑ අපේ ප්‍රතිපත්ති අපි දිගටම ඉන්න ඕනේ ඒ ටික හිතන්න මේවා ඔබේ මෙලව ජීවිතයටනේ හරිම ප්‍රයෝජනවත් වෙන සංසාර ගමන යහපත් කරගන්න මේ ධර්ම කොටස් කොච්චර ප්‍රයෝජනවත්ද කොච්චර ප්‍රයෝජනවත්ද